මේ දිනවල පවතින තද හිරු රශ්මිය ඇස්වලට හානිකර විය හැකි බව ජාතික අක්ෂි රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ප්‍රසාද් කොළඹගේ පවසනවා. ඇස්වල වියලි බව හා වේදනාකාරී බව ඇතිවීම සිදුවන බවයි ඔහු පවසන්නේ. අධික උෂ්ණත්වයත් සමග තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක ජනතාවගේ වැඩි වශයෙන් අපි දකිනවා ඇස්වල වියලි බවක් ඇති වෙනවා. ඒ වගේම ඇස්වල යම්කිසි වේදනාවක් රතුපහ ගැනීම වගේ දේවල් අපිට සමහර වෙලාවට වාර්තා වෙලා තියෙනවා. මේක කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ඇසේ බලපාලා තිනෝ ඉතාමත්ම තද හිරු රශ්මිය සමග පතිත වෙන සමහර නරක කිරණ වර්ග වලින් ඇසට හානි වීමේ හැකියාවක් තියෙනවා ඒ හින්දා අපි ජනතාවට දැනුවත් කරනවා ප්‍රමිතියෙන් යුතු අවකන්නාඩි භාවිතා කිරීම හිරු රශ්මියට කිරීම පතිත වෙන ආකාරයට කටයුතු කිරීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා අනිත් පැත්තෙන් විජරණයේ කියන එක ටිකක් වැඩි අපි වතුර පානය කිරීම හරියාකාරව සිද්ධ කරගත යුතුයි දිවයිනේ වැඩිම උණුසුම් තත්වයක් උතුරු නැගෙනහිර උතුරුමැද වයඹ ඌව පළාත්වල පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන පවසනවා වැඩිපුර මොනසුන් සහගත තත්ත්වයේ බලපාලා තියෙන උතුරු නැගෙනහිර උතුරු මැද වයඹ ඌව පළාත්වලට ඒ වගේම නාගරික ප්‍රදේශනි උණුසුම් සහගත තත්ත්වයේ තියෙනවා දහවල් කාලයේදී රාත්‍රී කාලෙදිත් උණුසුම් සහගත තත්ත්වයක් තියෙනවා ඒ වගේම ජල වාෂ්ප වැඩි නිසා දහඩිය පිටවීමත් වාෂ්පීම් ගොඩක් අඩුවෙන් සිද්ධ වෙන්නේ ඒක නිසා අපිට දැනෙන උණුසුම අපේ අවට තියෙන වායු ගෝලීය උණුසුමට වඩා වැඩි උණුසුමක් අපිට දැනෙනවා අධික වෙහෙසකර කටයුතු සීමා කරන ලෙසත් පුළුවන් විවේක ගනිමින් එලිමහනේ වැඩ කටයුතු කරන ලෙසත් හැකිතාක් ජලය පානය කරන ලෙසත් සැහැල්ලු සුදු ඇඳුම් භාවිතා කරන ලෙසත් අපි ජනතාව ඉල්ලා සිටිනවා. කාර්යය නියත වූ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසන්නේ අද දිනේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. අද දවසේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමු පළාත්වල වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී නැගිනහිර ඌව මධ්‍යම පළාත්වල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ YouTube channel.